ඔබ කැමති වෙලාවට ඔබ කැමති මතයට දවල්ටත් රැටත් වැඩියෙන්ම ඩේටා දෙන SLT 4G අපි අගයන්නේ ඔබවයි. This is Avadharana Late Night. අයිබෝන් ජාත්‍යන්තර ප්‍රමිතියෙන් ප්‍රවෘත්ති වාර්තා කරනයේ දේශීය සන්නාමය අද දෙරණ රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම දුතික ගෑෂා. ප්‍රථමයෙන් ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තර. ජනපති විදේශ ස්ථානාපතිවරු මුණ ගැසේ උද්ගත වී ඇති තත්වය ගැන කරුණු පහතයි. සංචාරකයෝ මේ රටට එන එක නතර කරන්න ඉදිරිපත් කරපු නිවේදන අපව ඉල්ලස් කරගන්න. එජාප මන්ත්‍රී දුනේෂ් කංකන්දත් ඇමති ධූරයක් ගැන ආණ්ඩුවට එක්වේ. රනිල්ට අගමැතිකම ඉල්ලා එජාපය මහපාරට. ජනතාවගේ වරම පාවා දීම හරිම කැත වැඩක්. හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂකයන් ගණන දෙදෙනෙකු දක්වා අඩු කෙරේ. එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්ද මහතා අද පසොරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිරුම් දෙනු ලැබුවා. අභිනව කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් 12 දෙනෙකු, එක් රාජ්‍ය අමාත්‍යවරයෙකු සහ එක් නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ඊයේ රාත්‍රියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිරුම් දුන් අතර තවත් කිහිප දෙනෙකු ඉදිරි දින කිහිපය තුළ අමාත්‍ය ධුරවල දිවුරුම් තීමට නියමිතයි. එක්සත් ජාතික පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ නියෝජ්‍ය අමාත්‍ය දුනේෂ් ගංකන්ද මහතා අද පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ පරිසර රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා. ශ්‍රී ලංකාව තුළ මේ වන විට උද්ගතව ඇති දේශපාලන තත්ත්වය පිළිබඳ විදේශ ස්ථානාපතිවරුන් සහ මහකුමසාරිවරුන් දැනුවත් කිරීමේ හමුවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ ජනාධිපති කාර්යාලයේදී නව අග්‍රාමාත්‍යවරයෙක් පත්කිරීමට හේතු වූ ඉකුත් ආණ්ඩුවේ පැවති ගැටලු සහගත තත්ත්වය පිළිබඳ මෙහිදී ජනාධිපතිවරයා තනාපතිවරුන් සහ මහකුමසාරිස්වරුන් දැනුවත් කර තිබෙනවා. රටේ ව්‍යවස්ථාවට අනුකූලව හා තමන් වෙත පැවරී ඇති බලතල අනුව අග්‍රාමාත්‍යවරයා පත්කිරීම සිදු කළ බව මෙහිදී අනාවරණ කළ ජනාධිපතිවරයා නව රජය ලෙස නොබැඳි පිළිවෙත අනුව සියලු රටවල් සමග පවතින සබන්තා තවදුරටත් ශක්තිමත්ව පවත්වාගෙන යාමට සහ සංවර්ධන කටයුතු සඳහා සෑම රටකම සහය අපේක්ෂා කරන බවද මෙහිදී අවධාරණය කර සිටියා. රටේ උද්ගත වී ඇති තත්ත්වය පිළිබඳ ඇතැම් පිරිස් ජාත්‍යන්තරයේ සිදුකරන අසත්‍ය ප්‍රචාර පිළි නොගන්නා ලෙසට මෙහිදී ජනාධිපතිවරයා විදේශ ස්ථානාපතිවරුන්ගෙන් ඉල්ලීමක් කළ බව රජයේ නව මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා අනාවරණ කළා. ඊයේ සවස ජනාධිපතිතුමා ස්ථානාපතිවරු සියලුම දෙනාම කැඳවලා තිබ්බා. විශේෂයෙන්ම ඒ රැස්වීමේදී සඳහන් කරේ නීත්‍යානුකූලව තමයි එතුමා ඒ ගන්න තියෙන සියලුම තීරණ අරන් තියෙන්නේ කියන එක. එතුමා ඉල්ලීමක් කරාය විදේශ නියෝජ්‍යයන්ගෙන් සමහරු මේ වෙනකොට දැන් අද තියෙන මේ රටේ තියෙන තත්ත්වය එච්චර හොඳ නැහැ කියලා සංචාරකයන්ට උපදෙස් ලබා දීමේ නිල නිවේදන ඒ පාලනතන්ත්‍ර වලින් නිකුත් කරලා තියෙනවා කියන එක එතුමා පෙන්ලා දීලා එතුමා ඉදන් කිව්වා එහෙම දෙයක් නැහැ කියලා. ඒ නිසා ඔය ට්‍රැවල් ඇඩ්වයිසරිස් නැත්තම් සංචාරකයෝ මේ රටට එන එක නතර කරන්න ඒ ඉදිරිපත් කරපු නිවේදන අපව ඉල්ලස් කරගන්න තත්ත්වයක් ඇති කරන්න කියලා. බෙයතර ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති නියෝජිතයින් අතර හමුවක්ද අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා ඔවුන්ගෙන් ඉල්ලා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ඇතැම් පක්ෂ ජාත්‍යන්තර වශයෙන් රට තුළ අපකීර්තියක් ඇති කිරීමට උත්සාහ කරන අවස්ථාවක සියලු රාජ්‍ය ආයතනවල සාමය පවත්වා ගැනීමට රජයට අවශ්‍ය සහයෝගය ලබා දෙන ලෙසයි.
ඔබ සෑම කෙනෙකුගේම මම බොහොම කාරුණිකව ඉල්ලන්නේ මේ අවස්ථාවේ ඔබේ ආයතනවල වැඩ කරන අය සමග සුහදතාවය ආරක්ෂා කර ගැනීම ඔබේ ප්‍රධාන වගකීමක්. ගැටුම් ප්‍රශ්න ඇති කරගන්න එපා. ඉතා සුළු සිද්ධීන් විශාල සිද්ධීන් විදිහට ජාත්‍යන්තරයට පෙන්වීම තමයි කරන්නේ. ආයතනවල සාමය පවත්වා ගැනීමේ නායකත්වය ඔබතුමාලා ගන්න වෘත්තීය සමය. මේ වෙලාවේ රජයේ කටයුතු වලට සම්පූර්ණ සහයෝගය දෙන්න කිසිම ආයතනයක කලබල ප්‍රශ්න හදාගන්න එපා. සම්පූර්ණ සාමය රැකීමේ වගකීම තමුන්නාන්සලා ගන්න. සියලු දෙනත් එක්ක ඉතාම සුහදතාවයෙන් කටයුතු කරන්න. මේක තමයි මගේ එකම ඉල්ලීම. මේ අතර ඊයේ පත් කෙරුණු නව කැබිනට් අමාත්‍යංශ 12 සඳහා පත් කළ නව ලේකම්වරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද පත්වීම් ලිපි ලබා ගත්තා. ඒ අනුව ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ලෙස හෙමසිරි ප්‍රනාන්දු මහතා පත් කර ඇති අතර විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම් ලෙස ආර්.පී. ආරීසිංහ මහතා පත් කර තිබෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ලංකා ඛනිජ තෙල් සංස්ථා නිදහස් සේවක සංගමේ නියෝජිතයින් අතර හමුවක් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්වුණා. පසුගියදා එම සංස්ථා පරිශ්‍රයේදී උද්ගත වූ තත්ත්වය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කළ බවයි අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිවේදනය කළේ. මේ අතර පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේදානන්ද හිමියන් ඊයේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ආශිර්වාද කළා. The big story. එක්සත් ජාතික පක්ෂය අද අරලියගහ මන්දිරය අසලදී විරෝධතාවක් සංවිධානය කර තිබුණා. එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා එහිදී කියා සිටියේ ජනතාව ලබා දුන් වරම සහ ප්‍රජාතන්ත්‍රවාදය පවා දීමට කිසිවෙකුටත් ඉඩ නොතබන බවයි. යුක්තියේ ජනහඬ ජනවරමට ගරු කරනු පාර්ලිමේන්තුව වහා කැනවුණු යන මෙයින් එක්සත් ජාතික පක්ෂය අද කොල්ලුපිටිය මන්සන්ධිය අසල විරෝධතාවක් පැවැත්වීමට සලසුම් කර තිබුණේ ජනාධිපතිවරයා නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කිරීමට එරෙහිවයි. කෙසේ වෙතත් කුරුඳුවත්ත පොලිසිය කළ ඉල්ලීමකට අනුව මෙම විරෝධතාව මහජන පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පැවැත්වීමට පියවර ගන්නා මෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝගයක් නිකුත් කර තිබුණා. ඒ අනුව ප්‍රදේශයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබූ අතර කොළුපිටිය මන්සන්ධියේ පැවැත්වීමට නියමිතව තිබූ විරෝධතාව පසුව දහවල් 12:30ට පමණ අරලියගහ මන්දිරය ඉදිරිපිටින් ආරම්භ වුණා. අල්ලේගහ මන්දිරයේ ඉදිරිපිට තාවකාලිකව සැකසූ වේදිකාවක සිටමින් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් සහ විරෝධතාවයට සහය දැක්වූ සෙසු පක්ෂවල නියෝජිතයින් අදහස් පළ කළා. රංජිත් සොයිසලා එදා කිව්වා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයෙක් එක්කතු වුණොත් රාජපක්ෂ මහත්තයා ගෙදරට ගිහිල්ලා බෙල්ල වැල දාගෙන මැරෙනවා කියලා. එහෙනම් අපි අහනවා මේ පොහොට්ටුවේ ජනතාවගෙන් එතුමා විතරද බෙල්ල වැල දාන්නේ? බෙල්ල වැල දාගන්න ලෑස්තිද කියලා මං අහනවා මිත්‍රවරු. මේ අපේ ශක්තිය පාර්ලිමේන්තුවේදී අපි උරගා බලමුයි කියලා මම මේ අවස්ථාවේ කියනවා. අද මගේ ආදරණීය මේ රටේ ජනතාව මම ආමන්ත්‍රණය කරන්නේ පියාණන් වගේම මම අද ආවේ මරණයටත් ලෑස්ති කරයි. මම ලෑස්ති මේ රටේ පොදු ජනතාව වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මගේ ජීවිතය පරිත්‍යාග කරන්නට මම ලෑස්ති කියලා මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රට වෙනුවෙන් කැපදිරීම් කරපු යුඑන්කාර වැඩියට මේ ව්‍යවස්ථාව රකින්න අපි සියලු දෙනා එක්සිට් ජනවත වතාවක් මහා පාරට බහලා ඔබේ අයිතිය රකින්න සියලු දෙනා පෙරට එන්න ඕන කාලයක් කර දෙමු ඔබනේ. වතුමාලා ආලදි කතාවක් රැල්ලට බය නම් වැල්ලට එන්නේ නෑ අපි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාද මේ අතරතුර පැමිණ රැස්ව සිටි ජනතාව ඇමතුවා. ජනතාවගේ වරම පාවාදීම හරිම කැතවැඩක්. ඒ කැතවැඩේ කරන්ට අපි ඉඩ දෙන්නේ කියලා මම මෙතන කියන්න ඕනේ. එදා බලාපොරොත්තුනේ පුරාද හැන්දෑවේ මේ වැඩ කටයුතු කරලා සවුදා වෙනකොට අපි නිකන් හිරකාරයෝ වගේ ඉඳී කියලා කරගන්න දෙයක් නැතුව අපි තීරණය කරගෙන ඉඳ දෙන්නේ නැහැ. ඒ නිසා ජනතාව එක්රැස් වෙලා ජනතාව සංවිධානය වෙනකන් මේ අරලියගහ මන්දිරය අපි ප්‍රජාතන්ත්‍රවාදයේ සංකේතය බවට පත් කරා. බහුතරයක් පාර්ලිමේන්තුව රැස් කරන්න කියලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු බහුතරයක් නියෝජනය කරන පක්ෂ අද කථානායකතුමාට දැන්නුවා. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කරන්න ඕමනා අනික් පියවරක් අපි ගන්න ලෑස්තියි කියලා මම මෙතන තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා.
ප්‍රජාතන්ත්‍රවාදයට ජය වේවා. පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ උපදෙස් පරිදි සියලු හිටපු අමාත්‍යවරුන්ගේ ආරක්ෂක නිලධාරීන් ගණන දෙදෙනෙකු දක්වා අඩු කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයෙන් ඉවත් වෑම ප්‍රතික්ෂේප කරමින් තවදුරටත් එහි රැඳී සිටිනවා. නව අගමැති පත්වීම ව්‍යවස්ථා විරෝධී බවත් පාර්ලිමේන්තුව රැස්කර බහුතරය පෙන්වීමට අවස්ථාව දිය යුතු බවත් පවසමින් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ අරලියගහ මන්දිරයේදී සිදු කළ ප්‍රකාශයෙන් පසු එම පරිශ්‍රයේදීම රාත්‍රියේ තවත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. මේ අතර අරලියගහ මන්දිරයේ ලිබහන් පරිශ්‍රයේදී ඉකුත් ඉරිදා උදෑසන ආරම්භ කෙරුණු පිරිත් සජ්ජායනාව අකණ්ඩව මේ වන විටත් පැවැත්වෙන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළා. මේ අතර අද උදෑසන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් අරලියගහ මන්දිරයේදී තවත් මාධ්‍ය හමුවක් පැවැත්වුණා. අපේ මුදලට, අපේ ආත්මය, අපේ ගෞරවය, අපේ ජනතාවගේ ආත්ම විශ්වාසය පාවා දෙන්න කිසි දවසක කිසි මොහොතක සැලසෙන්නේ නැහැ. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කියනවා සමන් දෙන්න මහනායක හාමුදුරන්ගේ ඉල්ලීමට. ඔවුන් කියනවා ජයග්‍රහණින් පාර්ලිමේන්තුවතුල මේ ප්‍රශ්න විසඳන්න කියලා. දේශපාලන ගණිකාභාවයට පත්වෙච්ච සමහර උදවි අපේ ඉන්න මේ පසුපෙළ ශක්තිමත් මන්ත්‍රීවරුන්ට එක එක ලන්සු තියලා මේක අපහරව නිසා අපි කියනවා අපි වැටෙන්න තැනක් නැහැ. අපි පැදුරෙන් ආපු මිනිස්සු නේ, පැදුරෙන් බිමට වැටුන රිදෙන්නේ නැහැ. කනගාටු වෙනවා. අපෙත් එක්ක හිටපු අපේ දෙන්න තුන් දෙනෙකුට තමන්ගේ ඇඳන් හිටපු රෙදි ගලවන්න සිද්ධ වීම පිළිබඳ අපි හිතනවා මේ ඉන්න සජ්ජාති පක්ෂයේ කණ්ඩායමේ තවත් කාටවත් තමන්ගේ ආත්මේ පාවා දෙන්න උමනාවක් නැහැ. අපි කියනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමෝ අපිට ඔබතුමා එරෙහුණාට කමක් නැහැ. අඩුම තරමේ ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව එක දශමයකරි හැඟීමක් හිතේ තියෙනවා නම් පාර්ලිමේන්තුව කැඳවන්න. එක්සත් ජාතික පාක්ෂිකයන්ට යම් ගම් අඩුපාඩුකෝ වෙලා තියෙනවා. ඒ කියන්නේ විවාදයක් නැහැ. මේ අපි බලාපොරොත්තු වෙච්ච ආණ්ඩුව නෙමෙයි මේ. අපිට ඕන විදිහට ආණ්ඩුව කරන්න ගන්න බැරි වුණේ මොකද කියලා දැන් තේරෙනවා. තමා සෑම විටම වෛරී දේශපාලනය ප්‍රතික්ෂේප කරන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නඩු කටයුත්තක් සඳහා අධිකරණයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය අමතමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළා. ගාල්ලවරායේ ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවිගබඩාවක් පවත්වාගෙන යාමට අනුමැතිය දීම තුළින් රජයට රුපියල් බිලියන 11.4ක පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා. එහිදී අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය අධිකරණයට කියා සිටියේ මෙම නටුවේ විභාගය අතිටුවමින් අභ්‍යාචනාධිකරණය විසින් තහනම් නියෝගයක් නියුක්ති කර ඇති බවත් එය දෙසැම්බර් මස 5 වනදා දක්වා බල පැවැත්වෙන බවයි. මේ හේතුවෙන් නඩු විභාගය සඳහා දීර්ඝ දිනයක් ලබා දෙන මෙන් අල්ලස් කොමිසමේ නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව නඩුව නැවත පෙබරවාරි මස 26 වනදා කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියම කළා. විදේශ රටවල් කියන්නේ වුණාම තියෙනවා චීනය, ඉන්දියාව, ආසියානු රටවල්, රුසියාව, මැද පෙරදිග රටවල්, අප්‍රිකානු රටවල් ඒවා තියෙනවා. හැබැයි මේ බටහිර රටවල් වලට තමයි මේ විදේශීය බලපෑම් කියන්නේ. බටහිර රටවල් ඉතින් අපිට එදා ඉඳලම ලංකාවේ ඉතිහාසෙ 1400 ගණන් වල ඉඳලා විදේශීය ওই රටවල් ওই බලපෑම කරා. ඒවා යටත් කරගත්තා. එදා ඉඳලා මේ බලපෑම් කරනවා. ඉතින් ඒ බලපෑම් වලට අනුව අපිට අපේ අපි කොයි රටක්වත් වැඩ කරන්නේ නැහෙනි. හැම රටක්ම වැඩ කරන්නේ තමන්ගේ දේශීය අවශ්‍යතාවයන් අනුව. ඉතින් ඒ විදේශ බලපෑම එයි. එහෙම එක පාර්ලිමේන්තුව කැඳවීම තියෙන්නේ මන් දන්න තරමට අපේ ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට ඇමරිකානු තානාපති කාර්යාලයට එහෙම පුළුවන්කමක් තියෙනවා කියලා මන් නම් දන්නේ නැහැ. හොඳයි එහෙමනම්. ඉතින් එහෙම හොඳයි. ඔහොම යමු. එයා අරලියගහ මන්දිරයට වෙලා අගමැති හැටියට ඉන්න අපේ මහින්ද අගමැතිතුමා මේ ඉඳගෙන රට කරා. ඉතින් ඔහොම කැමති නම් ඔහොම යන්න. එහෙම යන්න අපි. මම දන්නේ ඒවා අපි වෛරී දේශපාලනයෙන් තොරව අපි පාලනය ගෙනිය යුත්තේ. වෛරී දේශපාලනයක් අපි ළඟ නැහැ.
මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය දුරයට පත් කිරීම නීත්‍යානුකූල බව වැඩබලන නීතිපතිවරයා කථානායකවරයා වෙත යවන ලද ඊමේල් පණිවිඩයක සඳහන් කරුණු දැක්වීමකින්ද සනාථ වන බව නව ආණ්ඩුවේ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ අද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. සෙනසුරාදා ඔක්තෝබර් 27 වෙනිදා කථානායකතුමා නීතිපතිතුමාට ඊමේල් පණිවිඩයක් එවනවා. එතුමා මෙහෙම කියනවා, Dear Mr. Livera, I would like to have your opinion on the following matters. One, as you are aware, Honorable Mahinda Rajapaksa has been sworn in as the Prime Minister before HE the President yesterday. Two, Honorable Ranil Wickremesinghe, Prime Minister, has issued a statement that he still holds the office of Prime Minister. Please clarify the legal position. එතකොට ඒ සෙනසුරාදම වැඩබලන නීතිපතිවරයා කථානායකතුමාට මෙහෙම උත්තරයක් එවනවා. Honorable Speaker, with regard to your email below, I draw your attention to the notices published in Gazette's Extraordinary bearing numbers 2094/43 and 2094/44 by the Secretary to the President by order of His Excellency the President. Further, your attention is also drawn to inter alia the provisions of Article 48(1) of the Constitution. ඔන්න නීතිපති දෙපාර්තමේන්තුවෙන් කථානායකතුමා ඉල්ලනෝ ඔපිනියන් එකක්. ඔන්න එවන ඔපිනියන් එක. මෙතන තහවුරු කරලා තියෙනවා, මේක තමයි නීත්‍යානුකූල ඉදිරිපත් කරලා තියෙන ගැසට් එක කියලා. ඔහුගේ ප්‍රශ්නේ දැකිය හැකි. සිකුරාදා ප්‍රයත්න බිල් දෙකක් සම්මුතුනා. ඔය ඉතින් මොකද ඒකේ තියෙන ප්‍රශ්නේ? ඉතින් සිකුරාදා හැන්දෑවනේ අපි ඉවත් වුණේ. එතකොට බහුතරයක් නැහැ. මට පෙන්වන්න මේ ව්‍යවස්ථාවේ කොහෙද තියෙන්නේ බහුතරයක් අනු අගමැතිවරයා පත් වෙනවා කියන්නේ. දැන් ඔබතුමාලා කියන්නේ ජනාධිපතිතුමාගේ මතය අනුව පාර්ලිමේන්තුවේ මතය අනුව මේකේ කොහෙද බහුතරය කියන්නකෝ පෙන්වන්න. බහුතරයක් නැතුව ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්න පුළුවන්ද? පක්ෂයකට බහුතරයක් නැහැ. ඔහොම නැහැ, ඔහොම කරුණා කරලා ඉන්න විශ්වාසය තියනවද නැද්ද කියන එක ටෙස්ට් කරන්න විශ්වාස භංග යෝජනාවක් ඕන වෙලාවක පාර්ලිමේන්තුවේ ගෙන්න පුළුවන්. සෙනසුරාදා විශ්වාසය නැති වෙන්න පුළුවන්. දැන් මේකයි අපි දෙන්න දන්න මතය තමයි, සමීක්ෂණයක් කරොත් මේ වර්තමාන අගමැතිවරයා පත්කිරීම හරිද වැරදිද ඒකට පක්ෂද නැද්ද කියන එක 70%ක් අවම වශයෙන් කියනවා ඒ ගත්ත තීරණේ හරියි. මතකුඩ රජයේ බැංකුවකින් පසුගිය 26 වනදා සවස කොළ කෑ රුපියල් කෝටියක මුදල් සහ රන් භාණ්ඩ තොගයෙන් කොටසක් අද පාදුක්ක ඉහළ බෝපේ ප්‍රදේශයේ නිවසක් පිටුපස වළදමා තිබියදී පොලිසිය විසින් සොයා ගැනුණා. කොල්ලේට සම්බන්ධ සැකරුවන් තෙදෙනෙකු අද අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ. සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වුණ ඒ කොල්ල කෑම සඳහා රැගෙන පැමිණියේ ගිනි අවිය ප්ලාස්ටික් ගිනි අවියක් බවට අපරාධකරුවන් විසින් කොල්ල කන ලද මුදල්වල වටිනාකම රුපියල් 93,51,000 කොල්ල කන ලද රන් ආභරණවල වටිනාකම 100,500කට ආසන්න බවටයි වාර්තා වුණේ. ඒ ටයර් විකුණන වෙළඳසැලේ අයිතිකරු මේ ප්‍රධාන සැකකරු. ඒ වගේම විමර්ශනයේදී අනාවරණය වුණා ඔහු විශාල ණය බරකින් පෙළෙන පුද්ගලයෙක් කියලා. ටයර් වෙළඳසැලට ටයර් එකක් මිලදී ගැනීම සඳහා පැමිණ තිබුණා හෝමාගම හබරකඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. හිඟ මුදල සඳහා ඔහු ඇපේට තබා තිබුණේ ඔහුගේ ජාතික හැඳුනුම්පත. එම ජාතික හැඳුනුම්පතේ ඡායාපිටපතක් භාවිතා කරලා තමයි මෙම අපරාධය සිදු කිරීමට අවශ්‍ය දුරකථන සිම් කාඩ් පත මේ ප්‍රධාන සැකකරු අරගෙන තිබුණේ. අද අලුයම හැකි වුණා මේ අපරාධයට පැමිණි සැකකරුවන් තිදෙනාම අත්අඩංගුවට ගන්න. මේ එක සැකකරුවෙකුගේ නිවස අසල වළදමා තිබියදී අපේ නිලධාරීන්ට හැකි වුණා මුදල් සහ රන් ආභරණ හොයාගන්න. රුපියල් 85,00,000කට අධික මුදලක් මේ වෙද්දි හොයාගෙන තිබෙනවා. කොල්ල කන ලද රන් ආභරණ වලින් කිලෝ 6ක ප්‍රමාණයක් මේ වෙද්දි හොයාගෙන තිබෙනවා. ආසන්න වශයෙන් එහි වටිනාකම 400,00,000කට අධිකයි. තව මුදල් ප්‍රමාණයක් සහ රන් ආභරණ ප්‍රමාණයක් තව සොයාගන්න තියෙනවා. ඒ සඳහා මේ වෙද්දි විමර්ශන සිදු කරනවා. මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා දැඩි දඬුවම් ලබා දීම සඳහා මහා අධිකරණ ඉදිරියේ නඩු පවරන්න. ඒ සඳහා ගරු නීතිපතිතුමාටයි බලය තියෙන්නේ. නීතිපතිතුමා වෙත ගොනු ඉදිරිපත් කරන්නත් බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන තත්ත්වය පිළිබඳ එක්සත් රාජධානියේ පාර්ලිමේන්තුව අවධානයෙන් පසුවන බව එක්සත් රාජධානියේ විදේශ ලේකම් ජෙරමි හන්ට් මහතා පවසනවා. කොන්සර්වේටිව් පාර්ලිමේන්තු මන්ත්‍රී සර් හියුගෝ ස්වයා මහතා විසින් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී විදේශ ලේකම්වරයාගෙන් කළ විමසීමකදී මෙම අදහස් පළ කළා.
When my right honourable friend speaks to the President of Sri Lanka later on in the week, will he point out that his recent actions are in direct contravention of the 19th Amendment, that the international community continues to recognise Prime Minister Ranil Wickremesinghe as the legitimate Prime Minister? This can only be changed by a vote in Parliament, and that Parliament must be recalled as a matter of urgency in order that such a vote can take place. Well, I certainly will be making those points when I talk to President Sirisena, and I know that a number of members are concerned about the safety of Prime Minister Wickremesinghe, and we are watching the situation with a great deal of concern. සමගින් රාත්‍රී 10 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය නිමවට පත්වනවා ඊළඟට වාදපිටිය දේශපාලන සංවාදය සමගින් ඔබට එකතු විය හැකි සුබ රාත්‍රියක් This is Adaderna 24/7